නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උත්හානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සඤ්ඤතස්සච ධම්මජීවිනෝ අප්පමත්තස්ස යසෝභිවද්ධතිති. කාරුණික බෞද්ධ පින්වත්නි, හිරු නාලිකාව ඔස්සේ හිරු සදහම් රැස් දහම් සිතුවිලි මාලාව ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී බෞද්ධ පින්වත්නි, හැමදාමත් වාගේ දහම් සිතුවිලි වලින් ධර්ම දේශනා මගින් බුදු දහමේ ආලෝකය ආදර්ශය ඒ සුනිමල ඉමිහිරි මధుර මනෝහර ශ්‍රී සද්ධර්මය දෝතින් වැළඳගෙන සවනින් හොඳට ඇහුම්කන් දීලා ප්‍රඥාවෙන් ඒ ධර්ම කාරණාවන් පිළිබඳව තමන්ගේ බුද්ධිය මෙහෙවමින් ප්‍රඥා විවෘධිය කරා ගමන් කරන්නට නිරන්තරයෙන්ම බුදුදහම ආශිර්වාදයක් කරගන්නා වූ අපේ බෞද්ධ පින්වතුන්, බෞද්ධ දර්ශනය තුල එදා බුදුහාමුදුරුවෝ වසර 45ක් මුළුල්ලේ සකල ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය ලෝකේ සියලුම මනසින් උසස්, බුද්ධියෙන් උසස්, ප්‍රඥාවෙන් උසස් සත්ව කොට්ටාසයන් විසින් මැනවින් පිළිගෙන ඒ ධර්මය තමන්ගේ ජීවිතයට ආදර්ශයක් ආලෝකයක් කරගත්ත බව අපි කවුරුත් දන්නවා. පින්වතුනි, මා මුලින් ගාථා පාඨයක් දේශනා කළා. උත්හානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සඤ්ඤතස්සච ධම්මජීවිනෝ අප්පමත්තස්ස යසෝභිවද්ධති. මේ ධම්මපද ගාථාවෙන් අපේ ජීවිතයට ගත හැකි ආදර්ශ පාඨයන් බොහොමයක් තිබෙනවා. මේ ගාථාව එක් එක් පාදයන් අරගෙන අපි ධර්ම විවරණ අර්ථකථන සපයාගෙන තේරුම් බේරුම් කරගන්නකොට අපේ ජීවිතයට මේ ගාථාවෙන් මොනතරම් ආලෝකයක් ලබාගත හැකිද යන්න මේ වෙලාවේ අපි ඉගෙන ගන්නට ඕනි, අධ්‍යයනය කරන්නට ඕනි. උත්හානවතෝ සතිමතෝ පින්වත්නි, මෙහිදී උත්හානවතෝ යනුවෙන් දේශනා කොට වදාලේ උත්සාහය. ඊළඟට සතිමතෝ, එළඹ සිටි සිහිය. සුචිකම්මස්ස නිසම්මකාරිනෝ, තමන්ගේ කටයුතු පිළිවෙලට නිරවුල්ව සිදුකර ගැනීම. සඤ්ඤතස්සච ධම්මජීවිනෝ, තුන්වෙනි කාරණය ඒ සැහැල්ලු ගති පැවතුම් සමගම ධම්මජීවිනෝ, දැහැමි ජීවිතයක් ගත කරන්නට සැලසුම් කර ගැනීම
තුල ඊළඟ පියවර අපිට සකස් වෙනවා. අප්පමත්තස්ස යසෝ විවද්දති. අපි උස්සාවන්තයි පිළිවෙලට නිර්වෘල්ව කටයුතු සැලසුම් කරලා සංවිධානය කරනවා. ඒ වගේම දෙහැමි ජීවිතයක් ගත කරනවා. ඒ නිසාම අපගේ යසෝ විවද්දති යසස වර්ධනය වෙනවා කීර්ති ප්‍රශංසා දියුණු වෙනවා යනුවෙන් තමයි ඔය ධම්මපද ගාථාවේ අර්ථකථන දෙන්නේ. එහෙමනම් මේ අර්ථකථනයන් මේ ධර්මකාරණා අපගේ ජීවිතයට කොහොමද අපි ලං කරගත්තේ ආදර්ශ කරගත යුත්තේ කියන කාරණාවන් පිළිබඳව මේ වෙලාවේ අපි අහන්න ඕනි ඉගෙන ගන්න ඕනි තේරුම් බේරුම් කර ගන්න ඕනි. උත්සාහය නොමැති තැන අපි උත්සාහ නොකළ උත්සාහ කරන්නේ නැතිව උත්සාහයක් හිතේ නැතිව අදිෂ්ඨානයක් නැතිව අපි දෛවයට බාර දෙනවා කියලා අදහසක් තියෙනවා. බොහෝ දෙනෙක්ගේ හිතේ සිතුවිල්ලක් තියෙනවා හැම දෙයක්ම අපිට දෛවයේ විසින් සකස් කර දෙයි කියලා. දෛවයේ විසින් අපේ ජීවිතයේ අපේ ඉරණම විසදෙයි කියලා අපි විශ්වාසයක් ගොඩනගාගෙන තිබෙනවා. හැබැයි දෛවය කෙසේ වෙතත් උත්සාහය නැති තැන අපේ බලාපොරොත්තු අපේ සැලසුම් අපගේ ඉදිරි අනාගතය බිඳ වැටෙන්න පුළුවන් පින්වත්. උත්සාහය නැති තැන බුදුහාමුදුරුවෝ මේ ගාථාවේ මුලින්ම දේශනා කළේ උත්සාහය පිළිබඳව. උත්සාහය තියෙන්ට නම් සතිමතෝ එළඹගත් සිහිය තියෙන්ට ඕන. අපි ගමනක් යනකොට අපි කතා බහ කරනකොට අපි ආහාර ටිකක් ගන්නකොට අපි නිදාගන්න යනකොට අපි ඉඳගෙන ඉන්නකොට අපි අතපය අකුලනකොට දිගාරිනකොට මේ හැම වෙලාවකම අපි සිහියෙන් ඉන්න ඕනේ. ඒ බව බුදුහාමුදුරු දේශනා කොට වදාලා ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ පසාරිතේ අස්සාරිතේ කායිතේ කායිතේ පීතේ සම්පජානකාරී හෝති. සම්පජානකයන් සිහියෙන් එළඹගත්ත සිහිය. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ. ගතේ කියන්නේ ඇවිදිනකොට. තිතේ කියන්නේ සිටගෙන ඉන්නකොට. නිසින්නේ ඉඳගෙන ඉන්නකොට. ඒ විතරක් නෙවෙයි. නිදාගෙන ඉන්නකොට. ආහාර ටික ගන්නකොට. අපි හුස්ම ටික ඉහළට ගන්නකොට. හුස්ම ටික පහළට දානකොට. මේ හැම වෙලාවකම අපි එළඹගත්ත සිහියෙන් ඉන්න ඕනි. එහෙමනම් උත්සාහය තියෙන්න ඕනි. එළඹගත්ත සිහිය තියෙන්න ඕනි. නිසම්ම කාරිනෝ ඒක ඒ උත්සාහය එළඹගත්ත සිහිය මේ දෙකම හේතු කරගෙන ඊළඟ කාරණයට අපි යනවා. නිසම්ම කාරිනෝ අපි කටයුතු සැලසුම් කරන්න සූදානම් වෙනවා එතනින් පස්සේ. සඤ්ඤතස්සච ධම්ම ජීවිනෝ ඒ සැලසුම් කරගත් ඒ සකස් කරගත් අපේ කටයුතු ධම්ම ජීවිනෝ අපේ ධාර්මික ජීවිතයක් සඳහා ධාර්මික දිවි පෙවතක් සඳහා අපි උදව් කර ගන්න ඕනි උපයෝගී කර ගන්න ඕනි. ධාර්මිකව ජීවත් වෙනවා යනුවෙන් බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළේ අපි නිරන්තරයෙන්ම ධර්මකාරණ අසන ඉගෙන ගන්න නැත්තු වශයෙන් සේදා වක්කිත්තේහි ධම්මිකේහි ධම්ම ලද්දේහි දහඩිය මුගුරු අගුරුවමින් ධාර්මිකව හරිහම්බ කරගෙන වේස මහන්සි වෙලා උත්සාහයෙන් සාධාරණව අපි හම්බ හරිහම්බ කරගත්ත දේවල් දැහැමි දීපේවතක් සඳහා අපි උපයෝග කරගන්න ඕනි භාවිත කරන්න ඕනි. එහෙමනම් උත්සාහය තියෙන්න ඕනි එළඹගත්ත සිහිය තියෙන්න ඕනි. මේ දෙකම හේතු කරගෙන අපි කටයුතු සැලසුම් කරන්න ඕනි සූදානම් කරගන්න ඕනි. ඒ සෑම කටයුත්තක්ම ධාර්මික දීපේවතක් සඳහා අපි සැලසුම් කරගන්න ඕනි සූදානම් කරගන්න ඕනි භාවිත කරන්න ඕනි උපයෝගී කරගන්න ඕනි. මේ කටයුතු සියල්ලක් ඒ විදියට සම්පූර්ණ වෙනකොට
අපමත් අස්සේ අසෝ බිවඩ්ඩති. අපි අප්‍රමාදීව කටයුතු කරනවනම්. ඒ පුද්ගලයාගේ යසෝ බිවඩ්ඩති යසස නිරන්තරයෙන්ම දියුණු වෙනවා වැඩි දියුණු වෙනවා පින්වත්නි. අපමත් අස්ස පමා නොවීම මේ පදයට බුදුහාමුදුරුවෝ ඒ අවස්ථාවලදී විවිධ අර්ථකථන දීලා තිබෙනවා. අපේ අටුවාචාරී බුද්ධඝෝස හාමුදුරුවෝ තමන්ගේ සොකීය විසුද්ධි මාර්ග අටුවාවේදී මේ ප්‍රමාදය කියන එක ප්‍රමාදය කියන කාරණය පිළිබඳව වඩා ධාර්මිකව කරුණු එක් රැස් කරගෙන ඒ කටයුතු ඒ ආකාරයෙන් විසඳාගෙන ධර්මකාරණාවන් ගලපාගෙන මේ විසුද්ධි මාර්ග දේශනාව උන්වහන්සේ රචනා කරලා තිබෙනවා. එහිදී ප්‍රමාදය කියන කාරණේ උන්වහන්සේ මේ විදිහටයි අර්ථකථන දෙන්නේ. පමාදන්ති එත්ත මුට්ටස්ස තිය ආදි වචනං පමාමි වීම යනු මෝඩකමට කියන තවත් වචනයක්, මුලාවට කියන තවත් වචනයක් කියලා තමයි උන්වහන්සේ අර්ථකථන සපයන්නේ. පමාදන්ති එත්ත මුට්ටස්ස තිය ආදි වචනං මුලාවටම නොදැනීමට අනවබෝධයටමයි මේ පමාවීම කියන්නේ. එහෙමනම් අපි අනවබෝධයෙන් කටයුතු කරනවා නම් අපිට කරුණුකාරණා තේරුම් බේරුම් කරගන්න බැරි නම් අපි පමා වෙනවා නේද? එහෙනම් ප්‍රමාදී පුද්ගලයාගේ අසසක් වැඩෙන්නේ නැහැ, කීර්ති ප්‍රශංසා වැඩෙන්නේ නැහැ පින්වත්නි. අප්‍රමාදී පුද්ගලයා පමා වෙන්නේ නැති පුද්ගලයා තුලයි යසෝබි වඩ්ඩති මේ කීර්ති ප්‍රශංසා වැඩි දියුණු වෙන්නේ පින්වත්නි. එහෙමනම් උත්සාහයෙන් කටයුතු කරන්න ඕනේ. එළඹගත්ත සිහියෙන් ඉන්න ඕනි, සැලසුම් සහගතව කටයුතු සිදු කර ගන්න ඕනි, දැහැමි ජීවිතයක් ගත කරන්න ඕනි. ඒ පුද්ගලයාගේ කීර්ති ප්‍රශංසා නිරන්තරයෙන්ම දියුණු වෙන බවයි ওই ධම්මපද ගාථාවේ උගන්වලා තිබෙන්නේ. ඔය හා සමානවම අපි ඉගෙන ගන්න, අපි දන්න සංස්කෘත සාහිත්‍ය තුල උත්සාහවත් පුද්ගලයාගේ චරිතය, උත්සාහවත් පුද්ගලයා පිළිබඳව නොඑක් විදියට කරුණුකාරණා සාකච්ඡා කරනවා. එක්තරා අවස්ථාවකදී අපගේ මේ ජීවිතයේ පිළිබඳව, මේ මනුෂ්‍යත්වයේ පිළිබඳව හිතෝපදේශය කියන උපදේශ ග්‍රන්ථය තුල මේ උත්සාහය පිළිබඳව මේ විදියට ප්‍රකාශයක් කරනවා. උද්‍යමේ නහි සිද්ධාන්ති කාර්යානි න මනෝරතයි නහි සුප්තස්ය සිංහස්ය ප්‍රවිසාන්ති මුකේ මෘගා කියලා පින්වත්නි. සරල අදහස. උද්‍යමේ නහි සිද්ධාන්ති අර මම ධම්මපද ගාථාවට සමානව අර්ථකථන දෙන්න පුළුවන්. උද්‍යමේන හි සිද්ධාන්ති උත්සාහයෙන්මයි අපගේ කටයුතු සිද්ධ වෙන්නේ. කාර්යානි න මනෝරතයි සැලසුම් කර කර හිටියට, හිත හිතා හිටියට අද නෙවෙයි හෙට කරනවා, සතියකින් කරනවා, අවුරුද්දකින් කරනවා, අවුරුදු දෙකකින් කරනවා කියලා සැලසුම් කරාට වැඩක් වෙන්නේ නැහැ. අපි තුල උත්සාහය නැත්තම් එහෙනම් සිතුවිලි වලින් පමණක් අපේ කටයුතු සාර්ථක කරගන්න බැහැ පින්වත්නි. නහි සුප්තස්ය සිංහස්ය මේ උපමා කතාවක් දෙනවා. නිදාගෙන ඉන්න සිංහයාගේ කටට ඔහු වනාන්තරයේ රජු කියලා අනේ සීපාව ඇවිල්ලා ඔහුගේ ආහාරයක් වශයෙන් ඔහුට ඔහුගේ කටට පනින්නේ නැහැ. නහි සුප්තස්ය සිංහස්ය නිදා ඉන්න සිංහයාගේ කටට සීපාව ඇවිල්ලා පනින්නේ නැහැ. එහෙනම් සිංහයා වුණත් ඔහු රජු වුණත් ඔහු විසින් උත්සාහයෙන් නැගිටලා ගිහිල්ලා ගොදුරක් ගන්න ඕනි තමන්ගේ බඩ පුරවා ගන්නට නම්. එහෙමනම් අපිත් අපගේ ජීවිතය, අපගේ අභියෝගයන්, අපගේ අනාගතය සාර්ථක කරගන්නට නම්, ගොඩනගා ගන්නට නම් අපි තුල උත්සාහය තියෙන්න ඕන. අපි තුල ඒ සැලසුම් කරන දේවල් හිතෙන් හිතාගෙන හිටියට වැඩක් වෙන්නේ නැහැ. අපි ඒ සැලසුම් කරන දේවල් එදිනෙදා ක්‍රියාවට නංවන්න උත්සාහ ගන්න ඕන. එකපාරක් වැටෙන්න පුළුවන්, දෙපාරක් වැටෙන්න පුළුවන්, තුන්වෙනි පාර වැරදෙන්න පුළුවන්.
එහෙම කියලා අපිට ඒ වැඩේ අතෑරලා දාන්න බැහැ පින්වත්නි. වැටෙන වැටෙන සැරේට අපි නැගිටින්න උත්සාහ කරන්න ඕනේ. මට මේ තැන වැරදුනා. මට මගේ පොඩි අඩුවක් තිබුණා. ඒ අඩුව මම හදා ගන්න ඕනේ. මගේ ජීවිතේ ගොඩනගා ගන්න ඕනේ. ආන් එහෙම සිතන පුද්ගලයාගේ යසෝ විවද්දති. යසස කීර්ති ප්‍රශංසා දිනු වෙනවා පින්වත්නි. ඒ අතෑර දාලා එයින් අභියෝග වලින් පලා යන පුද්ගලයාගේ කීර්ති ප්‍රශංසා වැඩින්නේ නැහැ. ඒ වගේමයි උද්‍යෝගිනං පුරුෂ සිංහ මුපයිති ලක්ෂ්මී දෛවේන දේයමිති කාපුරුෂා වදන්ති දෛවං නිහත්ති කුරු පෞර්ෂ මාත්ම ශක්තිය යත්නේ කෘතේ අදින සිද්ධියති කෝත්‍ර දෝසක්. පින්වත්නි මේ සංස්කෘත සලෝක පාඨයන් හා අපේ පාලි පෙළ දහමේ තියෙන ධර්මකාරණා එක එක සංසන්දනය කළොත් බුදුහාමුදුරෝ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ උපදේශාත්මක පාඨයන් සහ මේ සංස්කෘත සාහිත්‍ය තුල තිබෙන උපදේශ පාඨයන් අපේ ජීවිතයට ඉතාමත් වැදගත් පින්වත්නි. උද්‍යෝගිනම් පුරුෂ සිංහ මුපයිති ලක්ෂ්මී. ලක්ෂ්මී කියන්නේ ශ්‍රීකාන්තාව සම්පත්තිය. උද්‍යෝගිනම් පුරුෂ උත්සාහවන්ත පුද්ගලයා ළඟටයි සම්පත්තිය පැමිණෙන්නේ. ශ්‍රීකාන්තාව වෙන්නේ උත්සාහවත් පුද්ගලයා ළඟට. උත්සාහයක් නොකොට දැන් සීතලයි, දැන් හිමිදිරි වැඩි, තව ටිකක් දවල් වෙලා යනවා, තව ටිකක් දවල් වෙලා නැගිටිනවා, දැන් මහා වැස්ස, දැන් මහා අවුව, මට වෙහෙසයි කියලා අතාරින්න බෑ. එහෙම අතපසු කරන්ට කරන්ට අපේ ජීවිතයේ අපේ අභියෝග පස්සට යනවා. එහෙම නෙවෙයි, අපිට එළඹෙන කටයුතු අජේව කිච්චං ආතප්පං, ඒ අවස්ථාවට එළඹෙන කටයුතු අද කළ යුතු දේවල් අදම කරන්න ඕනි. උත්සාහයෙන් කටයුතු කරන්න ඕනි, සිහියෙන් කටයුතු කරන්න ඕනි, සැලසුම් කරලා කටයුතු කරන්න ඕනි පින්වත්නි. එහෙම නැත්නම් අපගේ කීර්ති ප්‍රශංසා අපගේ ජීවිතේ ගොඩනගා ගන්නට හැකියාවක් ඇත්තේ නැහැ. යත්නේ කෘතේ යදින සිද්ධියති කෝත්‍ර දෝසක්. අපි උත්සාහ කරන්න ඕනි. උත්සාහ කරන්න ගිහිල්ලා අපිට වැරදෙන්න පුළුවන්. අපි යහපත් දෙයක් කරන්න ගිහිල්ලා අපේ ජීවිතේ හදාගන්න ගිහින් ලෝකයාට යහපතක් කරන්න ගිහිල්ලා පරාර්ථ සේවයක් කරන්න ගිහින් අපිට වැරදෙන්න පුළුවන්. අපි උත්සාහ කරලා තිබෙනවා. අපි යහපතක් කරන්න උත්සාහ කරලා තිබෙනවා. අපි මේ ලෝකයට යහපත් දෙයක් දෙන්න උත්සාහ කරනවා. හැබැයි වරදින අවස්ථාවල් වැඩි. එහෙම වුණා කියලා ඒ දේ අතාරින්න බෑ. එවැනි උත්සාහයක් කරලා වැරදුනාට කෝත්‍ර දෝසක්, එහි දෝෂයක් වරදක් නැහැ කියලා තමයි ඔය සලෝක පාඨයේ තිබෙන්නේ පින්වත්නි. උද්‍යෝගිනං පුරුෂ සිංහ මුපයිති ලක්ෂ්මී දෛවේන දේය මිති කා පුරුෂාව දන්ති. උත්සාහ නොකර සමහරක් පුද්ගලයෝ ඉන්නවා. මට ඉබේ සෑම දෙයක් පහළ වේ, මට ඉබේ හැම දෙයක් හම්බ වේ කියලා හිතින් හිතාගෙන වැඩ කරන ඇත්ත ඕන තරම් ඉන්නවා. ඒ ඇත්තන්ට අර සම්පත්තිය ළඟා වෙන්නේ නැහැ. ඒ ඇත්තන්ගේ අභිවෘද්ධියක් සිදු වෙන්නේ නැහැ. ඇයි? ඔහු නිරන්තරයෙන් කල්පනා කරන්නේ මට ඉබේ හම්බ වෙයි මේ සෑම දෙයක් නැහැ පින්වත්. ඔබලා හිතලා බලන්න. ඔබලාද ඉන්න තත්වයන්, ඔබලාද ඉන්න තැන, ඔබලාද කරන කියන දේවල් ඔබ උත්සාහ කළේ නැත්නම් ඔබට ලැබෙයිද? නැහැ. එහෙමනම් උත්සාහ නොකරන එකයි තියෙන වැරද්ද. උත්සාහ නොකරන එකයි තියෙන අඩුව. සැලසුම් නොකරන එකයි තියෙන අඩුව. අපි උත්සාහ කළ යුතුයි. උත්සාහ කරලා වැරදුනාට ප්‍රශ්නයක් නැහැ පින්වත්නි. උත්සාහ කරලා වැරදුනාට ප්‍රශ්නයක් නැහැ. එහෙමනම් උද්‍යෝගිනං පුරුෂ සිංහ මුපයිති ලක්ෂ්මී දෛවේන දේය මිති කා පුරුෂා වදන්ති දෛවං නිහත්ති. ඉබේම ලැබෙයි කියන අදහස නිහත්ය අතෑරලා දාන්න. මට මේ හැම දෙයක් ඉබේ ලැබෙයි කියලා හිතන ඒ වැරදි සිතුවිල්ල, ඒ බාල සිතුවිල්ල, ඒ පහස් සිතුවිල්ල, ඒ කුසීත සිතුවිල්ල හිතෙන් අයින් කරන්න. දෛවේන දේය මිති කා පුරුෂාව දන්ති. මේ කා පුරුෂා කියන්නේ පහත් පුද්ගලයෝ. පහත් පුද්ගලයෝ නිතරම ප්‍රකාශ කරන්නේ මට දෛවයෙන් ලැබෙයි කියලාමයි, මට ඉබේ මේ සියල්ල පහළ වෙයි කියලාමයි ඒ ඇත්ත ප්‍රකාශ කරන්නේ. හැබැයි ඒ අදහස ඇතෑරලා දාලා කුරු පෞර්ෂ මාත්ම ශක්තිය, ආත්ම ශක්තිය,
තමන්ගේ දක්ෂතාවෙන් තමන්ගේ හැකියාවෙන් තමන්ගේ ශරීර ශක්තියෙන් තමන්ගේ බුද්ධියෙන් තමන්ගේ ප්‍රඥාවෙන් කටයුතු කරන්න ඕනි සැලසුම් කරන්න ඕනි. එහෙම සැලසුම් කරන්න ගිහිල්ලා අර වැරදුනාට ප්‍රශ්නයක් නැහැ. කෝත්‍ර දෝෂක්. යත්නේ කෘතේ යදින සිද්ධියති කෝත්‍ර දෝෂක්. එහෙම උත්සාහ කරන්න ගිහිල්ලා වැරදුනාට ප්‍රශ්නයක් නැහැ, ගැටලුවක් නැහැ කියලා තමයි ওই ශ්ලෝක පාඨයේ තිබෙන්නේ. එහෙමනම් පින්වත්නි, බුදුහාමුදුරුවෝ එදා දේශනා කොට වදාළ උට්ටානවතෝ සුති සතිමතෝ සුචිකම්මස්සනි සම්මකාරිනෝ සංඤතස්සච ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝ බිවද්දති. උසාවත් පුද්ගලයාගේ සැලසුම් සහගත කටයුතු කරන පුද්ගලයාගේ සිහියෙන් කටයුතු කරන පුද්ගලයාගේ දැහැමි ජීවිතයක් ගත කරන පුද්ගලයාගේ කීර්ති ප්‍රශංසා වැඩෙන බවයි බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළේ. එහෙමනම් පෙළ දහමේ තියෙන ගාථා පාඨයන් සහ අපි සිංහල භාෂාවට මව් භාෂාව වශයෙන් පිළිගන්න පාලි භාෂාවේ සංස්කෘත භාෂාවේ තිබෙන මේ ආදර්ශ පාඨයන් අපේ ජීවිතයට ඉතාමත් වැදගත් පින්වත්නි. උත්සාහවත් පුද්ගලයා එහෙමනම් නිරන්තරයෙන්ම කටයුතු කළ යුතුයි තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්නට. අති සීතං අති උන්නං කියලා අපිට දැන් අති සීතලයි, දැන් හරිම අමාරුයි, දැන් හරිම උෂ්ණයි, දැන් හරිම රස්නේ, හරිම මහන්සිය කියලා අපිට අපේ කටයුතු අතපසු කරගන්නට බැහැ පින්වත්නි. එහෙම වෙන්ට වෙන්ට අපේ ජීවිතේ පස්සට යනවා, අපේ ජීවිතේ අඩාල වෙනවා, අපේ ජීවිතේ දියුණුවක් නැහැ පින්වත්නි. එහෙමනම් අපි නිරන්තරයෙන්ම අපගේ ජීවිතේ ගොඩනගා ගන්නට සැලසුම් කරන්න ඕනි. උදේ හවස අබින්නම් පච්ච වේක්කිතබ්බං, නින්දට යනකොට, උදේ අවදි වෙනකොට, දවස ගත කරනකොට, අපට එළඹෙන කටයුතු වලදී, අපිට මූණ දෙන්න සිද්ධ වෙන අභියෝග වලදී නොසැලී අපි කටයුතු කරන්න ඕනි. අපි සැලසුම් සහගතව අපේ ජීවිතේ ගොඩනගා ගන්නට උත්සාහ කරන්න ඕනි. එවැනි අවස්ථාවකදී අපිට අභියෝගයෙන්ට පුළුවන්. අපි නොසිතන වෙලාවක අපිට බරපතල ප්‍රශ්න වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒක අපේ ජීවිතයේ ස්වභාවය. කෘතඥ වෙච්ච මේ මනුස්ස ජීවිතයක් ගත කරන අපේ ජීවිතයේ ස්වභාවය ඒක. එහෙමනම් අපි නිරන්තරයෙන්ම බුදුදහම ඉගෙන ගන්න, බුදුදහමේ ආභාෂය ලබා ගන්න, බෞද්ධ බුද්ධිමත් ප්‍රඥාවන්ත ජන කොට්ටාසයක් තමයි නිරන්තරයෙන්ම මේ පෙළදහම මේ බුදුදහම අධ්‍යයනය කරන්න ඉගෙන ගන්න. බුදුදහමේ ආශිර්වාදය ලබා ගන්න, බුදුදහම අහන්න ඉගෙන ගන්න, මේ වගේ ධර්ම දේශනා පවත්වා ගන්න, දහම් සිතුවිලි මාලාවලට ශ්‍රවණය කරන්න අපේ ජීවිතේ ගොඩනගා ගන්නට. අපිට වැරදෙන අවස්ථාවල් තිබෙනවා. එහෙම වැරදුනා කියලා අපේ ජීවිතේ පස්සට ගන්න හොඳ නැහැ. අපි වැටිච්ච තැනින් ඉහළට එන්න උත්සාහ ගන්න ඕන, උඩට එන්න උත්සාහ ගන්න ඕන. එහෙම නැතුව අපි වැටුණා, අපිට වැරදුනා, අනේ මට මෙවැනි විපතක් සිද්ධ වුණා කියලා කලකිරෙන්න බෑ. අපේ අර එළඹගත්ත සිහිය, එළඹගත් අදිෂ්ඨානය, නොසැලෙන ශක්තිය මේවා අපිට හීන කරගන්න බෑ. අපේ ආධ්‍යාත්මයේ තියෙනවා ලොකු බලයක්. මේ ශරීරය කියන පංචස්කන්ධයට මේ සිතුවිලි, මේ ප්‍රඥාව කියන බලවේගයන් හරිම ප්‍රබලයි. මනං උස්සතීති මනුස්සා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළේ ඒ නිසාමයි. හිතා හිතං ජානිස්සතීති මනුස්සෝ. හොඳ නරක දන්න, හොඳ නරක තේරුම් බේරුම් කරගන්න පුළුවන් අයට තමයි මනුස්සයෝ කියන්නේ. මනං උස්සතීති මනුස්සා. අනිත් සත්වයන්ට වඩා මේ මනුස්සයා මනසින් උසස්. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ මනුස්සයා කියන සත්වයාට මිනිසා කිව්වා. හිතා හිතං ජානිස්සතීති මනුස්සෝ කිව්වා. මනං උස්සතීති මනුස්සෝ කිව්වා. එහෙමනම් හොඳ නරක තේරුම් බේරුම් කරගන්න පුළුවන් වෙච්ච නිසා අපි මිනිස්සු බවට පත් වුණා. මනසින් අනිත් සත්වයන්ට වඩා උසස් වෙච්ච නිසා අපි මිනිස්සු බවට පත් වුණා. එහෙම නැතුව පෙර වාසනාවකට මේ මිනිස් ආත්මයක් ලැබුණා තමයි. හැබැයි ඒ ලැබිච්ච මිනිස් ආත්ම භාවයෙන් අපි හොඳ නරක තේරුම් බේරුම් කරගන්න නැත්තම් අනිත් මිනිසුන්ට වඩා තමන් තරමක් හිතන්න පුළුවන්, තමන් තරමක් බුද්ධිමත්,
තමන්ට සැලසුම් සාගතව කටයුතු කරන්නට පුළුවන්. හොඳ නරක තේරුම් බේරුම් කර ගන්නට පුළුවන්. ආන් එහෙම හිතන පුද්ගලයා තමයි මිනිසා කියන්නේ. එහෙම නැතුව අර උපන්නාට මේ ලෝව වෙනනවා විනා කියනවා වාගේ අපි මේ ලෝකයට ඉපදුනා. ඔය ජන කවියේ තියෙන හැටියට වැනි වැනි ඉන්නවා එහෙට මෙහෙට. පෙරලි පෙරලි ඉන්නවා. මෙලොවට කරගන්න දේකුත් නැහැ පින්වත්නි. පරලොවට කරගන්න දේකුත් නැහැ. ඒ මනුස්ස ආත්මෙන් අපිට වැඩකුත් නැහැ පින්වත්නි. එහෙමනම් හිතා හිතන් ජානිස්සතිති කිව්ව ආකාරයෙන් මනං උස්සතිති කිව්ව ආකාරයෙන් දේශනා කොට වදාළ ආකාරයෙන් අපි මානසින් උසස් පුත් සත්ව කොට්ටාසයක්. ඒ නිසා අපිට මේ සිතේ බලය, මේ ප්‍රඥා බලය, බුද්ධිමය ශක්තිය අපේ ශක්ති මේ ශරීරය තුල තිබෙනවා. එහෙමනම් මේ මිනිසයා කියන අපිට ලැබිලා තිබෙන මේ ශක්ති වලින් අපි නිරන්තරයෙන් වැඩ ගන්න උත්සාහ කරන්න ඕනේ. නිරන්තරයෙන් අපේ ජීවිතය මෙලොව සහ පරලොව දියුණු කරගන්න සාර්ථක කරගන්න අපි කටයුතු සංවිධානය කරන්න ඕනේ, සැලසුම් කරන්න ඕනේ පින්වත්නි. එහෙම නැතුව අපි මේල් පොළොවට නිකන් පස් වෙලා යන්න කලින් ජර ඩවින්න විය මුවෙන් සිපා රැහැ උරා නිරදුතුන කිහෙට මරහට නොදෙනෙතෙක් තුන්දොරින් සුසිරි පිරුව යෙහි සිදස් සංගරා පාටයක් තිබෙනෝ ඒ ආකාරයට. මේ ශරීරයේ කියන රොට මාරයා නැමැති ජරාව නැමැති යක්ෂණිය විසින් හපලා පොළොවට රොට බාර දෙන්නට කලින් මේ පංචස්කන්ධේ බාර දෙන්නට කලින් පොළොවට පස් වෙන්නට කලින් තුන්දොරින් සුසිරි පිරුව යෙහි සිත කය වචනය කියන තුන්දර යහපත් කොට මෙහෙවන්ට යහපත් කොට කටයුතු සිද්ධ කර ගන්න කියලා තමයි ওই පාඨයේ තිබෙන්නේ. එහෙමනම් පින්වත්නි නිරන්තරයෙන් අපි උදේ හවස රාත්‍රී සැලසුම් කළ යුතුයි. කටයුතු සංවිධානය කරගත යුතුයි අපගේ ජීවිතයේ ගොඩ නගා ගන්නට. උත්සාහයෙන් කටයුතු කළ යුතුයි. එළඹගත් සිහියෙන් කටයුතු කළ යුතුයි. සැලසුම් සහගතව සෑම දෙයක්ම අපි කළගත යුතුයි. ඒ ආකාරයෙන් දැහැම ජීවිතයක් අපි ගත කර යුතුයි. අවසානයේ අප්‍රමාදී වීම නිසා, ප්‍රමාදී නොවීම නිසා, අප්‍රමාදීව කටයුතු කිරීම නිසා අපගේ කීර්ති ප්‍රශංසා නිරන්තරයෙන්ම දිනු වෙනවා පින්වත්නි. එහෙමනම් මේ ධර්ම කාරණාවන් හිතට අරගෙන තම තමන්ගේ ජීවිතයේ ගොඩනගා ගන්නට අද මේ ඉමිදිරි උදෑසන මේ ශ්‍රවණය කළ දහම් සිතුවිලි මාලාව තමන්ගේ ජීවිතයට ආදර්ශයක් වශයෙන් අරගෙන මෙලොව සහ පරලොව ජීවිතයේ ගොඩනගා ගන්නට මේ දහම් සිතුවිලි මාලාවේ ආනිසංසයන් අපේ ජීවිතයට හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.